බස්නාහිර පාත පළත් සෞ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනයුක්තව සේවය කරන වෛද්‍යවරුන් කීප දෙනගේ ඇති සටක් වැනි ප්‍රමාණයකගේ වැටුප ලබාදීම පෞගිය මාස කීපය ඇත් තුළලා නැවතිලා තින අපි ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමටතමා අද මාධ්‍ය සාකච්ඡා ගෙන්නුවෙන්. එදී මේ බස්නාහිර පලාතේ ප ස යටතය පවතින ස්නාාහිර පලාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ කාර්යාලය යට ධනුයුක්තව ඉන්න ඇතැම් වෛද්‍යවරු තිස්සරගෙන් සමහරක් වෛ්‍යවරුන්ට ඒ තිසටක් වැනි ප්‍රමාණයක් වෛදරගේ තවත් අද්‍යවරන් ප්‍රමාණයකට මාස නමයකට ආසන්න කාලයක් වැටුප ගෙවීම නැවතී තිබෙනවා බස්නාහිර පලාතෙ. මේදී අපට පැ අපේ සාමාජිකයන්ගේෙන් එන චෝදනා තමා ඔවන්වගේ මේ වැටුප් නොගෙන ඒ කරන සේවයක යොදවාය වගේ වෛද්‍යවරුන්ගෙන් සේවය ලබා ගැනීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව අප බස්නාහිර පලාත් අණ්ඩුකාරතුමාන් සහ ප්‍රධාන ලේකම්තුමාගෙන්ද මේ පිළිබඳ විමසීමක් කලා ඒ වගේම මේ කාරණය පිිබඳ බස්නාහිර පලාාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂය තුමිය සමඟද විගින් දිගටම සාකච්ඡා වෙන කාරණයම් මොකද වෛද්‍යවරුන්ට ප්‍රහිතව වැඩකිරීමට හැකි ආාවක්නෑ ඔවුන්ට ඔවුන්ගේ පවුල්තියනවා ඒවගේම ඔුන්ගේ අනිත්කාර්යන්තියනවා. ඒ වගේම මේ කොවි සම බරපතල ලෙස කොවිD්ඩුවදුර මුහුණ දුන්න ප්‍රදේශත්ාව බස්නාහිර පලාාතා කියන්නේ. ඉතින් ඔබට පැහැදිලි ඒගේ බ කොවිඩඩුවදුරට මහනදීලා ඉන්න. ඒවගේම දිවාර මහන්සේලා මේ සේවය කරන වෛද්‍යවරුන්ට එම වැටුප නොලැබීම හින්ද. ඔවුන් ඉතාමත් පහසුකාරී තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. මේ පිළිබඳ අප හණඩුකාර තුමන්ගෙන් සහා ප්‍රධාන ලේකම් තුමන්ගේ විමසීමක් කරහම ඔවුන් පවසා සිටින කාරණයක් තමා බස්නාහිර පලාතට අනුයුක්ත. වෛද්‍යවරුන් සංක්‍යාව සේවක සංක්‍යාව ඉක්මාකු සැතිබැවි නේ වැටුපක් මුදල් ප්‍රතිපාදධන ලබාදීමේ අපාසුතාවයක් තියෙනවා කියන කාරණය තමා අපට දිගටම පෙන්වා දෙන්නේ. එයිදී. ෞඛ්‍ය සඒවාධ්‍යක්ෂක ජෙන්ට්‍රාල් තුන් සමග අපි කළ සාකච්ඡාවේද. ඒවගේම බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවාධ්‍යක්ෂකතුමිය සම කළ සාකච්චාවේදී. ඔවුන් එම මුදල් ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් එහමනත්තන් සෞඛ්‍ය මාත්‍යංශයෙන් පලාාත්ස බහොට ලබාදීමට එකඟතාවේ ද පළකරලාතිනවා එම මුදල් ප්‍රතිපාදන ප්‍රතිපූර්ණය කිරීමේද එකගතාවයක් ලැබී තිබුණොත් මේ වෙනම් ප්‍රධාන ලේකම්තුමාගේ පාර්ශයෙන් වස්නාහිර පාලාතේ ප්‍රධාන ලේකම්තුමාගේ පාර්ශෂයෙන් ඒ සඳහා නුමැතියක් ලබා නොදී තිබීම නිසා මෙම වෛද්‍යවරුන් ඉතාමත් අප පවස්ථාවයකට පත්වෙලා තියෙන. ඉති අපි බලාපොරොත් වෙනවා වස්නයිර පළත් අණ්ඩුකාරතුමන් ඒ වගේම ප්‍රධාන ලේකම්තුන් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරලා හැකික්මනින් මෙම වෛද්‍යවරුන්ට ඒ ටුක්ගීමට කටයුතු කරයි කෙල සේ නයුත ුණුව නැත්තා රජේ වෛද්‍ය නිලධාරී සංගමය විදිහයට ඉදිරයේද ෘතියගසමවිති ක්‍රියාමාර්ගයක් ලෙස මේ බස්නාහිර පලාාතට වෛද්‍යවරුන් අනයුක්ත කිරීමේ ක්‍රියාවලයේදී ඒ සඳහාපේ සයෝගය ලබාදීම පිළිබඳ අපට සිතා බලන්ඩ සිද්ධ වෙනවා. එහිද අපි ඉදිරියේදී බස්නාහිර පලාත් සභාවේ මුදල් වැටුක් ගවීම සිදුවන්නේ නැත්තා. ඒවගේම ඔපබ දන්නවා මේ බස්නාහිර පළාතුල සෞඛ්‍ය සේවාවේ විශාල පුළල්ුවීම පහු කියිය කාලය තුළ සිද් වුනා ඒ පුළල් කිරීම සිද්ධ වෙන්නේ සෞඛ්‍යමාත්‍යංශයේ අනුදැනු මඇතුව සෞඛ්‍යමාර්ත්‍යංශය සහ රාජ්‍යසේවා කොමිසන් සභාවේ එකකතාවෙන් තමා ඒ වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම ක සිද්ධ වෙන්නේ. මේ බහතරයක් වෛද්‍යවරුන් රාජ්‍යසේවා කොමිසන් සභාවයෙන් පත්වීම් ලබලතමා මේ බස්නාහිර පලාතයේ සේවය කරන්නේ. තොර රාජ්‍ය සේවයේ බඳවාගත් වෛද්‍යවරුන්ට පලාාත් සබහ මකිින්න්නේ වැටුගගීමට හැකියාවක් ලැබෙන් නැත්තා නවතත් අපිට වෛද්‍යවුරුන් අනයුත්ත කිරේ දී ඒ පිළිබඳ සලකාබලන්ට සිද්ධනවා හිදී ඉදිරියේදී දඩි ක්‍රියාමාර්ගයන් වලට වඋනත් රජ වයිද නිර්ධාරි සංගමයට එල බෙන්ඩ සිද්ධනා මොද මේ වෛද්‍යවරුන්ට සිද්ධ කරන අසාධාරණය හිද. ඒ වගේම අවස්ථාව හොඳම නිදසුනත්තා මේ පලාත් සබහ ක්‍රමය තුළ ඒවාගේම පලාාත් සබභාව තුළ සෞඛ්‍ය එක්වෙලා තියෙන මේ ක්‍රමවේදය තුළ තියන ඒමකින් සිද්ධලලා තියන සෞඛයට සිද්ධවෙලා තියෙන හානිිය ගැන හොඳම නිදුසනත්තාාව. අපි රජේ වෛද්‍ය නිර්ධාරී සංගමය විදිහයටට පෙන්වා දෙෙන කාරණයයක්ත්තමා දිගටම මේ සෞඛ්‍යේ ගුණාත්මකෝ පවත්වා ගැනීමට ඉතාමත් වැදගත්තන කාරණයක් තමා සමානාත්මතාවෙන් යුත්තව මේ සෞඛ්‍ය සේවාව රටපුරා විහිදන්න ඕනේ. එහිදී. එම ප්‍රතිපති සම්පාදනය සහ සෞඛ්‍ය පිළිබඳ තීන්දු තිීරණ ගැනීම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ වැනි ක්‍රියාවලීන් මධ්‍යම රජය ඇතේ ද්ධ වියයුතුයි කියන කාරණය රජවදදි නිධරරි සංගමය පෙන්වා දෙදෙන කාරණය. අපි දන්නවා ෆෙඩ්්‍රල් රටවල් වල බවා. සෞඛ්‍ය කියන කාරණය සගෘර්ත ලයිස්තු එම ැත්තම් මධ්‍යම රජයේ මගින් ක්‍රියාත්මක වන්න යිස්තුෙන් තමා ක්‍රියාත්මක වෙන්න. ඒදී තවතින අපි දන්න සංගෘර්ත ලයිස්තුතිනවා පලාත් ලස්තු තියන ෙඩරල් රටවල ඒවාගේම සමගාමී ලයිස්තුව තියෙනවා. ඒකන්නේ මධ්‍යම රජය සහ පලාාත් සභාව ඒකා අබද්ධව ක්‍රියාත්මක කරන ලයිස්තුව තා සංගෘර්ත ලයිස්තු. ශ්‍රී ලංකාේ මේ සෞඛ්‍ය සේවාව තියෙන්නේ සමගාමී ලස්තු ඒකන්නේ මධ්‍යම රජයත් පළාත් සබහත් දෙක එකතුවෙලා ක්‍රියාත්මක වන සමගාමී ලයිස්තුව තමා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පිහිවලා තියෙන. තින් මේ ක්‍රමය තුළ සිදුවෙන, අසාධාරණය ඒවාගේ ජනතාවට ගුණාත්මක සහ සමානත්ම සෞඛ්‍යයක් ලබාදීමේද සිදුවන ගැටලු තමා මේ හොඳම නිදුසුුණක් අපිට ලැබී තියෙන. ද අපි මේ සම්බන්ධ විශාල අවධානයක් හෙමු කරලා රජේවෛදි නිලධාරී සංගමය විදිහට නව වියවස්ථාවක්. කෙටුන්කත් කිරීම සඳහා පිහිටවා තියෙන. විශේෂය කමිටුවට මේ වන විටත්. සම්න්ධෙන් ලිතව යෝජනා ලබාද ලතිනවා අපි රජයවයිද්‍ය නිලධරී සංගමය විදියට විශාස කරනවා. අඉදිරී ව්‍යවස්ථා සසෝධන වියවස්ථාව කටුම්පත් කිරීමේදේ ආණඩුක්නොව ව්‍යවස්ථා කටුම්පත් කිරීමේද සෞඛ්‍ය සේවාව. සංවෘර්ත ලයිස්තු. එහෙමනැත්තා මධ්‍යම රජය මගින් පාලනයවන ලයිස්තුයට එකතුයේ යුතුයි.ය සමගාමී ලයිස්තුය නිවත් කරලා. සංගෘර්ත යිස්තට හැත්නතම් මධ්‍යම රජයෙන් පාලනයවන ලයිස්තුවට සෞඛ්‍යසේවා ගෙනෙන් ඕනේ. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා මේ ස ශ්‍රී ලංකාව තුළ දැනටමත්වය පවතින සෞඛ්‍යසේවාය පිතාමත් ගුණාත්මක අපිය ලබාදෙන් උත්සා කරනවා නමුත් මේ අඩු පාඩු හින්දා. මහජනතාව තම අවසානයේදී අපෞස්ථාවයට පත්වෙන්. එහින්ද අප මේ සම්බන්ධය මේ විසේස්ඥ කමිටුවට ලිකිතව දැනට යෝජනා ලබාදීල දන අප ඉදිරියේදී වාචිකවද. මේ වනාව වියවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පිරලවා තියෙන ඒ කමිටුවට වාචිකවද කරුණු දැක්වීමට බලාපොරොත්ති නවා අහිද. අපි රජේ නිල්ලා සිටින ශේෂම කාරණය තමා සෞඛ්‍ය සේවාව මධ්‍යම රජයේ යටතේ ක්‍රියාත්මක වන හෙමත් නැත්තං සමූර්ත ලයිස්තුව මගින් ක්‍රියාත්මකවන බවට තහවුරු කිරීම මගින්. මේ සෞ්‍ය සේවාවේ ගුණාත්මක භාවේ තහුරු කරන්න කියන කාරණය. ඒවගේම අප ස්නාහිරපලාත් තාණ්ඩු කාරතුමන්ගෙන්සාහ ප්‍රධානලයකම්තුමන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මොතේ ඉතාමත් ගැටලුවක් වෙලා තියෙන එම වෛද්‍යවරුන්ට තමන්ගේ වැටුප් ලබාගැනීමේ ක්‍රමවේද ඉක්වා කාර්යක්ෂම කරලා සෞඛ්‍යමාත්‍යංශයේ මේ වෙලාවේ ඒ සඳහා අවශ්‍ය අනුමැතියද ලබාදී ලතිනව මුද්දල් ප්‍රතිපාධන ප්‍රතිපූර්ණය කිරීමට ඒ කරුණ සම්බන්ධයෙන් සවධානයක් යමු කරලා මේ පෙබරවාරි මාසය වැටු. ම වයිදරුන්ට බාදීමට කයුතු කරන ලෙස, අප ඉල්ලා සිටිනවා.